මේ වෙනකොට අවිල තියෙන AI වලින් ගොඩක්ම ඇඩ්වාන්ස් ෆීචර්ස් තියෙන AI එක තමයි Gemini AI කියලා කියන්නේ. මේ වෙනකන් ගොඩක්ම ජනප්‍රිය වෙලා තිබ්බ AI platform එක තමයි ChatGPT. ගොඩක් කට්ටිය දන්න මේ ChatGPT එක ගැන ගොඩක් ප්‍රසිද්ධ වුණා. මේ ChatGPT AI එක ගොඩක්ම viral වෙනවත් එක්ක Google එකේ මේක වෙනකොට ඉදිරිපත් කරපු AI එක තමයි Bard AI කියලා කියන්නේ. ඉතින් මේ Bard AI එක තමයි මේ වෙනකොට අලුතෙන්ම ගොඩක් ෆීචර්ස් එකතු වෙලා Gemini AI කියලා හැදිලා තියෙන්නේ. මේ Gemini AI එකේ ගොඩක් දේවල් කරන්න පුළුවන්. මෙතනදී ChatGPT එකට වඩා ගොඩක් හොඳ ෆීචර්ස් මේකෙදි තියෙනවා කියලා කියන්න පුළුවන්. ඉතින් අපි මේ වීඩියෝ එකදී බලමු මේ Gemini AI එකෙන් අපිට කරන්න පුළුවන් දේවල් මොනවද? මේ AI එක කොහොමද හැදිලා තින්නේ සහ තවත් ගොඩක් දේවල්. ඉතින් channel subscribe කරලා නැති කෙනෙක් අනිවාර්යෙන් පහල දෙන්න අතපොඩ subscribe button එක click කරන්න අමතක කරන්න එපා. නැත්නම් මේ වගේ වීඩියෝස් වලට ඉස්සරහට මේ channel එකෙන් බලා ගන්න බැරි වෙයි. එහෙනම් අනිවාර්යෙන් channel එකත් subscribe කරලා එකතු වෙන්න. අපි දැන් කතා කරමු මේ Gemini AI එක ගැන. තවද මේ වරට අවිල දින වෙන AI වල මේවා වෙනම එක එක දේවල් වලටම specify वीडियो ऑडियो इमेज मैं ऑन में देख फोन था ये वाला जन विस्तार वाला ये वाला मैं ये वाला देवल अपलोड कर ला एक जन तोर दूर वाला ये वाला समराइज करन मैं वाला ऑन में देख करने बोला ये वाला मैं तो वाला कोडिंग वाला देवल करने बोला एक निशा मैं को गुड़ाक में होंडा ऑल इन वन ये प्लेटफॉर्म में अकेले क्या मत करो මේ AI එක ගත්තොත් අපිට ප්‍රධාන වශයෙන් version දෙකක් බලා ගන්න පුළුවන්. එක තමයි සාමාන්‍ය free ඕනම කෙනෙක් use කරන්න පුළුවන් version එක. ඊට පස්සේ මෙතනදී Gemini Ultra කියලා වෙනම version එකක් තියෙනවා. නැත්නම් අපිට ගන්න පුළුවන් Gemini Advanced කියලා. ඉතින් මේ version එකේදී මීට වඩා ගොඩක් ලොකු AI එකකින් තමයි හැදලා තින්නේ. ඉතින් Google කියන විදිහට මේක ප්‍රධාන වශයෙන් කාණ්ඩ තුනක් යටතේ තමයි තියෙන්නේ. ඉතින් මේ Gemini Ultra කියන එක හැදලා තින්නේ Ultra කියන මොඩල් එක යටතේ. ඒ වගේම Gemini Pro කියලා එකක් තියෙනවා. ඒක ස්ටෑන්ඩඩ් ලෙවල් එකේ තියෙනවා. ඒ වගේම Gemini Nano කියලා තියෙනවා. මේක තමයි ගොඩක් අය යූස් කරන්නේ. ඉතින් අපි මේක try කරලා බලනවා නම් අපිට මාස දෙකක් නොමිලේ Gemini Ultra එකත් යූස් කරන්න පුළුවන්. මේක ගැනත් මම මේ වීඩියෝ එකේ ඉස්සරහදී කියනවා. අතරම මේ Ultra කියන version මේ තියෙන ගොඩක්ම complex task එකම කරන්න පුළුවන් මේ Ultra එකේ. ඒ සාමාන්‍ය user කෙනෙක්ට නම් free version එක ගොඩක්ම හොඳට ප්‍රමාණවත්. ඉතින් ඊට වඩා එහාට යනවා නම් Ultra එක පළවෙනි මාසෙක free use කරන්න පුළුවන්. ඊට පස්සේ purchase කරන්නත් හැකියාව තියෙනවා. දැන් මේ Gemini AI එක ගැන පොඩි idea එකක් වලගාවද? අපි දැන් බලමු මේ AI එක practically use කරලා මොනවාගේ experience එකද තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට මේ Gemini AI එකට යන්න ඕන නම් කරන්න තියෙන්නේ කෙලින්ම Google search එකෙන් දාන්න Gemini AI කියලා. දැන් search කරාට පස්සේ ඔයාලට යටින් බලා ගන්න පුළුවන් gemini.google.com කියන site එක. ඉතින් මේකට click කරාට පස්සේ ඔයාලට මේ AI එක ඇතුළට එන්න පුළුවන්. මේකට click කරාට පස්සේ මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. මෙතන try Gemini කියන එක click කරාට පස්සේ ඔයාලට මෙන්න මේ interface එකට එන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් මේක තමයි main interface එක මේ Gemini එකේ. අපිට ඕන මෙන්න මෙතන ChatGPT එක වගේම ඕනිම දෙයක් මෙතනදී අහන්න, ඒ වගේම ඕනිම command එකක් දෙන්න. ඒ වගේම මෙහා පැත්තේ බලන්න බලලා upload image කියලා option එක. ඉතින් මේක standard version එක. ඉතින් ඒ version එකේදීත් මේ වගේ photo එකකින් අපිට ඕනිම දෙයක් describe කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම මෙතන voice typing එකක් වගේලුත් මේ වැනි කරගන්න පුළුවන්. මම උදාහරණයක් විදිහට මෙතන මේ upload image කියලා ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට මම image එකක් upload කරගත්තා. ඉතින් මම මේ image එක ගැන දෙයක් අහලා බලන්නම් මේකේ. මම මේ ඉමේජ් එක ගවලා ප්‍රශ්නේ මෙන්න මේ විදිහට ඇහුවා. ඉතින් මේ අහපු ප්‍රශ්නෙට හරි උත්තරම් මෙන්න මේ විදිහට හම්බෙලා තියෙනවා. ඉතින් ඔයාලට පේනවාදී ඉමේජ් එකේ තියෙන විදිය මේ විදිහට එක්ස්ප්ලেইন කරලා තියෙනවා. ඒ වගේ අපි දෙන දේ මේකට අඳුර ගන්න පුළුවන් කියලා ඔයාලට හිතෙනවා. ඒ වගේම ඔයාලට ඕනි දැන් මෙතනදී ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ වගේම ඕනිම කමාන්ඩ් එකක් යූස් කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට කෝඩ්ස් ජෙනරේට් කරගන්න පුළුවන්. ඔයා ප්‍රෝග්‍රෑම් කරන නම් මේක ගොඩක් වැදගත් වෙයි. ඉතින් මේ වගේ ගොඩක් ඔප්ෂන්ස් තියෙනවා මේ Gemini AI එකේ. ඉතින් Google AI එකට වඩා මේ Gemini AI එකේ මම හිතන්නේ ඔප්ෂන්ස් වැඩි, ඒ වගේම යූසේජ් එකත් වැඩි වෙයි කියලා මම හිතනවා. ඉතින් ඒ වගේම මෙතන Gemini Advanced කියන එක මෙතනදී පෙන්නනවා. අපිට ඕන නම් මේකට අප්ග්‍රේඩ් වෙන්න පුළුවන්. ඉතින් මම කලින් කිව්වත් වගේ මාස දෙකක් වට ෆ්‍රී යූස් කරන්න පුළුවන් මේක. ඔයාලට පෙන්නනදි මෙන්න මේ විදිහට තමයි පෙන්නන්නේ. මෙතනදී පෙන්නලා තියෙනවා රුපියල් 0යි කියන මාස දෙකකට. ඔයාලට මේක ගන්න ඕන නම් කරන්න තියෙන්නේ මෙතන මේ start trial කියනට click කරන්න. එතන මෙතන agree කරාට පස්සේ මෙන්න මේ විදිහට මෙතනදී කියනවා credit or debit card එකක් add කරන්න කියලා. ඉතින් මේකෙදි කියන්නේ අපි කාඩ් එක ඇඩ් කරලා තියන්න ඕනේ. ඊට පස්සේ මේකෙදි පළවෙනි මාස දෙක වට ෆ්‍රී යූස් කරන්න පුළුවන්. ඊට පස්සේ මේකෙදි පේමන්ට් එක ඇඩ් වෙලා unlimited use කරන්න හැකියාව තියෙනවා. හැබැයි මට දැන් පෙන්නනවා මේ පෙබරවාරි 14. ඉතින් අප්‍රේල් 14ට කලින් මට මේක cancel කරන්නත් පුළුවන් කියලා. ඉතින් මාස දෙක ඇතුළත මම මේක use කරලා මට මේක ඕන නැහැ කියලා හිතනවනම් මෙතනදී cancel කරන්නත් පුළුවන්. ඉතින් cancel කරාට පස්සේ ඔයාගේ සල්ලි ආපහු හම්බ වෙනවා. ඒ නිසා මාස දෙකක් ෆ්‍රී යූස් කරන්න පුළුවන්.
අවශ්‍යයි නම් මේක try කරලා බලන්න. එවත් නැත්නම් මේ standard version එක මම හිතන්නේ ගොඩක්ම ප්‍රමාණවත් ඒ. ඉතින් මේකව try කරලා බලන්න ගොඩක්ම හොඳ advanced features ටිකක් තියෙනවා. ඉතින් මේක යනවා try කරලා බලන්න ගොඩක් advanced features තියෙනවා ChatGPT එකට වඩා. මෙන්න මේ විදිහට ගොඩක් advanced දේවල් කරගන්න පුළුවන් දින වඩා තේරෙන්නේ මෙන්න මේ AI එකෙන්. ඉතින් ඔයත් මේක පාවිච්චි කරලා බලන්න ඔයාගේ user experience ගැන වෙන පහලින් comment කරන්න තවද කරන්නවා. ඔය වැඩිපුර ගාවදී මේ Gemini AI එකටද නැත්නම් ChatGPT එකටද ඒකත් පහලින් comment කරන්න කියලා මතක් කරනවා. ඉතින් මේ වගේ videos බලන්න දිගටම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා මතක් කරනවා. ඒකට වඩා කරන්න තියෙන එකම එක දේ පහල තියෙන රතු පාට subscribe button එක click කරන්න. ඉතින් නම් තවත් මේ වගේම අලුත් video එකකින් ඉක්මනටම හම්බෙමු. සුබ දවසක්.